අද අදිටන විශ්‍රාමික හමුදා එකමුතුව ජාතික ජනබලවේගයේ දැනටමත් අති විශාල හමුදා වීරෝදාල සෙබළුම් පිරිසක් ඉන්නවා. ඔවුන්ට තමයි මේ රට ගැන කැක්කුමක් තියෙන්නේ. ඔවුන් විශ්‍රාම ගත්තත් විශ්‍රාම සුවෙන් හමුදාවෙන් ගත්තත් නමුත් ඔවුන්ට විශාල කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කිරීමේ අයිතිය සහ වගකීම පැවරිලා තියෙනවා. ඔවුන්ට හෘද සාක්ෂියක් තියෙනවා. ඒ හෘද සාක්ෂිය අනුව රට යන්නේ කොයිබටද කියලා මොහුන්ට තමයි හරියටම තේරෙන්නේ. ඒ නිසායි අද ත්‍රිවිධ හමුදාවල නිලධාරීන් අති විශාල ප්‍රමාණයක් මෙම ස්ථානයට මේ කළුතරට පැමිණලා තියෙන්නේ. ඕගලන්ට පේනවා ඇති මේ වෙනකොටත් අතුරු සිදුරු නැතුව විශාලම හමුදාවේ නිලධාරීන් ටිකක් පැමිණලා තියෙනවා. මොහුන්ට දේශපාලනය කිරීමේ අයිතිය තියෙනවා. ඒ නිසා ආණ්ඩුව ඉතාමත් බය වෙලා තියෙනවා. ආණ්ඩුව මේ අන්දමන්ද වෙලා තියෙනවා. ඒ වගේම අරුණ ජයසේකර අපේ ආඥාපතිතුමා එතුමාට විශාල වශයෙන් කරදරයක් පැමිණෙව්වා. ඔයගලන්ට මතක ඇති එයාපෝට් එකේදී එනකොට ප්‍රශ්න කරා. මොකද කමල් ගුණරත්නලට දේශපාලනය කිරීමේ අයිතිය තියෙනවා. නමුත් උන්ගේ පැත්තන නෙවෙයි නිසා අද අනිකුත් අයට විවිධ බාධක පමුණවනවා. මේ හමුදාවේ ආඥාපති අනුර ජයසේකර මැතිතුමා ඔහුට තමයි අර කරදරේ පැමිණෙව්වේ. නමුත් අභීෂව ඔවුන් මේ සියලුම දේවල් අලුවට හෙළු කෙළි පිටක්සේ අද ඒ සියල්ල අතහැර දමා තියෙනවා. මේ වෙලාවේ කළ යුත්තේ මොකද්ද සහ නොකළ යුත්තේ මොකද්ද කියන එක ඔවුන් මේ වෙලාවේ සියලු දෙනාම දන්නවා. ඒ දන්න නිසා තමයි අතුරු සිදුරු නැතුව මේ කළුතරට මේ අදිටන හමුදා ත්‍රිවිධ හමුදා එකමුතුවට පැමිණලා තියෙන්නේ. සමගියට පාලමක් යුද්ධයට තිතක් තබන්න දායක වෙච්ච මේ වීරෝදාර මේ අපේ විරුවන් අද යුද්ධයේ දින සේම මේ රාජපක්ෂලා අවුරුදු ඒ වගේම අපේ පරම්පරා තුනක් අපිව පෙළපු පාලකයන්ගෙන් බේරා ගැනීම සඳහා තමයි අද මේ පෙන ගැහිලා තියෙන්නේ. තව මාස 3යි මේ කරදරේ තියෙන්නේ අපිට. මාස 8යි. සති බැලුව සති 30යි. දේශපාලනය දෙන්නේ දොස්තර නලින්ද ජයතිස්ස සහෝදරයා තමයි සංවිධානයේ. මම අද රැඳී සිටින්නේ කළුතර උතුර පොළ භූමියේ අදිටන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකත්වයට අතුරු සිදුරු නැතුව සියලු දෙනා පැමිණ සිටිනවා. බොහොම සන්තෝෂයි.